කොළඹට එකතු වෙන කුණු මීතොට මුල්ල ප්‍රදේශයට බැහැර කෙරෙනවා. ඊට එරෙහිව මීතොට මුල්ල අවට ජනතාව වරින් වර විරෝධතාද සිදු කළා. ප්‍රදේශවාසීන් අද පැවසුවේ මින් ඉදිරියට මීතොට මුල්ලට කසල බැහැර කිරීමට ඉඩ ලබා නොදෙන බවයි. දිනකට කසල ටොන් 700ක් පමණ මීතොට මුල්ලට බැහැර කෙරෙනවා. දැන් අපිට තියෙන්නේ මේ ගම් වතුර නෙමෙයි දැන් මේ තියෙන්නේ වතුර පිරලා බහින්න නැහැ. ගම් වතුර නම් ඇවිල්ලා බහින්න බැහැලා යන්න ඕනේ. මේක බහින්න නැත්නම් මේ වෙල ගොඩ කරලා තියෙන නිසා. වෙලයි කුණු ගඩයි හැමදේම නිසා තමයි. කොහොම කානු බ්ලොක් කළා. ඒවා මේ හරියට හරි ගස්සලා දෙන්නේ නැහැ. කුණු ගඩේ තියෙන ඔක්කොම ජරාව හොදගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන් ඔබතුමාලා එකට පියවරක් ගන්න ඕනේ කුණු ගඩේද? පේනවනේ හේදිලා එන හැටි කොහොමද කියලා. 2006 වර්ෂයේ සිට කොළඹ මහනගර සභා බල ප්‍රදේශයට අයත් කැලිකසල බැහැර කෙරෙන්නේ මීතොට මුල්ල ප්‍රදේශයටයි. මේ වන විට ටොන් මිලියන 30කට අධික කසල ප්‍රමාණයක් අක්කර 1100ක වපසරියකින්නුත් මෙම ප්‍රදේශයට දමා තිබෙනවා. මෙම කුණු බැහැර කිරීම හේතුවෙන් මේ වන විට එම ප්‍රදේශයේ පවුල් දහසකට ආසන්න සංඛ්‍යාවක් අපහසුතාවයට පත් වෙලා. ජනතාව පෙන්වා දෙන්නේ විධිමත් ක්‍රමවේදයකින් තොරව රෝහල් අපද්‍රව්‍ය පවා මේ ස්ථානයට බැහැර කෙරෙන බවයි. මේ විරෝධතාව හේතුවෙන් කොළඹ අවිස්සාවේල්ල ලෝ ලෙවල් මාර්ගය ස්ථාන දෙකකින් වසා දමා තිබෙනවා. ඔරුගොඩවත්ත සහ වැල්ලම්පිටි යන ප්‍රදේශවලින් ලෝ ලෙවල් මාර්ගයේ අවහිර වී ඇති බවයි එහි සිටින අප වාර්තාකරුවන් පවසන්නේ. දැන් අවුරුද්ද එකක් ගිහිලා තියෙනවා. උත්තර හොයන්න බැරි වුණා. මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මම ඔබට මේ අවස්ථාවේ එක පොරොන්දුවක් දෙන්න කැමතියි. ඒ තමයි ඔබගේ වගකීම තමයි කුණු ගේන එක නවත්තන්න. මමත් සම්පූර්ණයෙන් ඔයගොල්ලත් එක්ක ඉන්නවා කියලා කියන්න කැමතියි. අපිට මේක තවදුරටත් දරා ගන්න බෑ. ඒ නිසා තමයි අපි මේ අවසන් සටන පටන් ගත්තේ. මේ අවසාන 105 රබර් කරන්න එපා. අපි මේ පටන් ගත්තේ අවසානයේ නෙමෙයි. අවසානයේක ආරම්භයේ විතර අපි අද පටන් ගත්තේ.